ඇසට නොපෙනෙන බොහෝ දේ පැහැරකිරීමට වත්මන් සමාජයේ බොහෝ දෙනා පෙළඹී සිටිනවා. එහෙත් ඇතැම් අවස්ථාවල අනපේක්ෂිත පරිදි විශ්මිත අනාවරණයන් අප හමුවේ සිදුවන්නේ ඇසට නොපෙනෙන බොහෝ දේ සැබෑවක් බව හෙළි කරමිනුයි. ඒ අයුරින්ම ශ්‍රීපාද අඩවියේ වැඩවාසය කරන භාවනානුයෝගී මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා රැසක් පිළිබඳ විවිධ ජනප්‍රවාද පැවතියද බොහෝ දෙනා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන සිටින්නේ නැහැ. එහෙත් ගවේෂණයකින් පසු ශ්‍රීපාද වනයේ වාසය කරන එවන් යෝගී හිමිනමක් සමග අදහස් හුවමාරු කරගනිමින් කෘතියක්ද රචනා කිරීමටයි බහින්ද අමුගොඩ මහතා සහ රංජනී දේද්දුව කුමාරි මහත්මිය සමත්ව ඇත්තේ. ඔවුන් විසින් රචනා කර ඇති සිරිපා වනයේ යෝගී හිමිනමක් සමග කෘතියේ ඇතුළත් විශ්මිත අනාවරණයන් රැසක්ම අද සිට ඉදිරියට ඔබ වෙත ගෙනීමට ලංකා ඒ නිවුස් අප කටයුතු කරන අතර මේ එහි පළමු අදියරයි. ශ්‍රීපාද වනයේ බොහෝ අභිරහස් සිදුවීම් වන බවට ජනප්‍රවාද ඇතත් එය අත්විඳීමට අවස්ථාව හිමිවුවන් අද වන විට හඳුනා ගැනීම අසීරු කරුණක් වනවා. එහෙත් ශ්‍රීපාද අඩවිය තුළ අද්භූත පළතුරු උයන් එළිය දැල්වෙන ගුහා යක්ෂණියන් යකුන් දෙවියන් මෙන්ම දිව්‍යාංගනාවන්ද වන බවට පළවන අදහස්වල වරදක් නොමැති බවයි මෙම භාවනානුයෝගී හිමියන් ගවේෂකයන් සමග අනාවරණ කර ඇත්තේ. මේ තමන් වහන්සේ ශ්‍රීපාද අඩවියේදී දිනතින් දකින දිව්‍යාංගනාවන් පිළිබඳ උන්වහන්සේ අදහස් පළ කර ඇති ආකාරයයි. එක වස් අවසාන පෝය දවසක මමත් තවත් ස්වාමින් වහන්සේ කෙනෙකුත් සිටියා. සිරිපා මළුවට පැමිණි පුද්ගලයෙක් අපි හිටපු ස්ථානයට ආවා. එදා ඔහු අපිට දානයක් පූජා කළා. අවුරුදු තුනක්ම අපි එක දිගටම ගස්වල කොළයි බිස්කට් පමණයි වැළඳුවේ. එම කාලය පුරාවටම වේල් තුනක් වගේ අපි බත් වළඳා තිබුණා. ඉතින් ඔහු අපිට දානයක් පූජා කළා. ඒ වෙලාවේ අපි ඔහුට පින් අනුමෝදන් කරන්න වාඩි වෙලා හිටියේ. අනික් ස්වාමීන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයෙන් ධර්මදේශනයක් කළා. මමත් එතනම ඊළඟ ආසනයේ ඉඳගෙන සිටියා. මට පේනවා ලා කොළපාට කහපාටට හුරු තැඹිලි වර්ණවලින් යුක්ත චීත්ත හැට්ට ඇඳපු දිග පබුල් පොටවල් දාගත්ත එකම වගේ 20ක් පමණ පිරිසක් අප ඉදිරියේ වාඩි වී ඉන්නවා. එසේ මායාවක්ද කියා සිතා මම ඇස් දෙක පියාගෙන විනාඩි 3ක් පමණ සිටියා. යලි ඇස් හැර බලන විටත් ඔවුන් එතනම ඉන්නවා. මම කල්පනා කළා ඔවුන් වැඳගෙන බණ අසමින් ඉන්නේ. අර ස්වාමින් වහන්සේ පින් අනුමෝදන් කරන විටම ඔවුන් සියලුම දෙනාම අතුරුදන් වුණා. තමන් ඉදිරියේ දර්ශනය වූ සියලුම අංගනාවන් එකම ඇඳුම ඇඳ සිටි බවත් සියලුම දෙනා එකම පෙනුමකින් දිස්සූ බවත් යෝගාවචර හිමියන් සඳහන් කර තිබෙනවා. ශ්‍රීපාද කඳුවැටියේ පලාටු පර්වතවාසී බුමාටු දෙවිවරුද රැඳී සිටින බවත් ධම්ම චක්ක පවත්තන සූත්‍රය කොතනකදී හෝ දේශනා කළද එය ඔවුන්ට ඇසී දිස්වන බවත් යෝගී හිමියන් අනාවරණ කරනු ලබනවා. ඒ අනුව මෙවන් අද්භූත දර්ශන ශ්‍රීපාද කඳුවැටියේ අසාමාන්‍ය දර්ශන නොවන බවයි භාවනානුයෝගී හිමියන් සඳහන් කරන්නේ. උන්වහන්සේ සිදු කරන තවත් විශේෂ අනාවරණයක් වන්නේ ධම්ම චක්ක සූත්‍රයේ දිනපතා අවබෝධයෙන් යුතුව සජ්ජායනා කරන යම් අයකු වෙතොත් ඔවුන් මෙම භවයේදී මාර්ගඵල නොලැබුවද නියත වශයෙන්ම දෙව්ලොව උපත ලබන බව. එබැවින් ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට අපේක්ෂිත පින්වතුන් අවබෝධයෙන් යුක්තව ධම්ම චක්ක සූත්‍රය දිනපතා සජ්ජායනය කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. මහින්ද අමුගොඩ මහතා සහ රංජනී දේද්දුව කුමාර මහත්මිය රචනා කර ඇති සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග කෘතියෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියවා දැනගත හැකි. එම කෘතියේ ඇතුළත් තවත් වැදගත් කරුණු ඉදිරියේදී වීඩියෝ ලෙසින් ඔබ වෙත ගෙනීමට ලංකා ඒ නිවුස් අප සූදානමින් පසු වෙනවා. මෙවන් වැදගත් හා විශ්මිත වීඩියෝ 800ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.